Hi guys, කොහමද? ඉතින් ඔන්න ඔයගොල්ලෝ මගේ videos බලන හින්දා මම තව vlog එකක් කරගෙන ආවා. මේක නම් ඇත්තටම පොඩි එකක් හරිද? ඉතින් මම දැක්ක ගොඩක් අය online මේ බඩු දානවා. ඉතින් මේ videos දැකලා මට හිතුන දාලා බලන්න. ඉතින් ඒකේ තියෙන quality එක හින්දාම මම මේ දාන තුන්වෙනි order එක. මං කලින් ඒවනම් live ඇවිල්ලා unpack කරා. ඔයගොල්ලෝ බලපෑත් ඇති. මේක නම් මම ගොඩක් දේවල් දැම්ම නැහැ. ඒත් ඉතින් unpack කරන එකේ වීඩියෝ එකක් කරලම කරන්න හිතුණා. හරි. එහෙනම් බලමු මේ පරම මොනවාද දැම්මේ කියලා. මම මේ පාර ටිකක් දැම්මේ ගෙදරට ඕන කරන බඩු ටිකක්. මේක air fry එකට දාන එකක්. මේක මම ගොඩක්ම ගත්තේ අපි හැමතිස්සම air fry එක clean කරන්න ගියාම ඒක damage වෙනවා. ඉතින් මේකට දාලා fry කරන දේවල් කරාම අරගන්නත් ලේසි, clean කරන්නත් ලේසි. ඒකත් මාර quality. මේක ගත්තේ මෙහි ගොඩක් dust එක තියෙන හින්දා ජනෙල් වල මාර විදියට එකතු වෙනවා. ඉතින් මේකෙන් ලේසි එකතු වෙන dust එකේව ගන්න. මේක නම් මං හිතුවේ නැහැ මෙච්චරම පොඩි කියලා. හරිද? මං හිතා ඇත්තටම මේක ලොකු එකක් කියලා. මේක අර හාල් හොදන්න එතකොට පළතුරු මේවා හොදන්න එකක්. මං හිතා ඇත්තටම මේක ලොකුයි කියලා. මේක නිකන් කැප් එකක සයිස් එකක්. එතකොට ඔයගොල්ලෝ හිතා ගන්න කොච්චර පොඩිද කියලා. මේ තියෙන්නේ ඩියෝඩ්‍රන් ටිකක්. ඩියෝඩ්‍රන් කිව්වොත් ඇඟට දාන ඒවා නෙමෙයි, මේක සපත්තු වලට දාන ඒවා. ඉතින් මේක මාරම සුවඳයි. අපි කොහේ හරි ගිහින් ආවට පස්සේ සපත්තු වල දාලා තියන්න තියෙන. ඉතින් මේක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් සුවඳ යන්නේ නැහැ. මේකේ පැකට් දෙකක් කියලා තිබ්බා. පැකට් දෙකට බෝල 12ක් තිබ්බා. ඉතින් මේක ගොඩක් කල් දාලා තියන්නත් පුළුවන් මාරම සුවඳයි. එතකොට මේක TV cover එකක්. ඉස්සර නම් අපේ අම්මලා ඉටිකොලයක් ඔතලානේ දාන්නේ. ඉතින් දැන් සිලිකන් කවර්ස් තියෙනවා. ඒක දානත් මාරම ලේසි. ගොඩක් කල් පාවිච්චි කරන්නත් පුළුවන්. ආ මේක මං ආසම ටී-ෂර්ට් එකක්. මේක මං හෂාවන්ට දැම්මේ. ඒත් ඒක යාට පොඩි වුණා. ඒ සයිස් එක. ඉතින් මට ඕවර්සයිස් ටී-ෂර්ට් එකක් විදියට අඳින්න පුළුවන්. ඒක හරිම ලස්සනයි. දුඹුරු පාට මගේ ළඟ තිබ්බෙත් නෑ කොහොමත්. ඒත් මේ ෆ්‍රොක් එක නම් ඕගොල්ලෝ දකින්න ඇති. මම බර්ත්ඩේ එකට ඇන්දේ මේක. මම මීට කලින් ෆ්‍රොක්ස් දාලා තිබ්බේ නෑ. මේක මම ගොඩක් බයෙන් ගත්තේ හරියන්නේ නැති වෙයිද කියලා. ඒත් ඒ සයිස් එක හැමදේම ගානටම තිබ්බ ක්වොලිටි එකත් නියමයි. ඉතින් මම ගත්ත ගානට මාරම වර්ත්. මම මේ පෑන්ට්ස්නුත් හරියද පළවෙනි පාර දැම්මේ. ඒකත් බයෙන්. ඒත් ඒක ගානටම තියෙනවා. මම දාපු සයිස් එකටම මගේ ඇඟේ ගානටම ඒකත් මාරම ක්වොලිටි සහ මම ගත්ත ගානට මාරම වර්ත්. සාමාන්‍යයෙන් මම ඔන්ලයින් එහෙම ඕඩර්ස් දාලා නැහැ. මම දාන්න බයයි මොකද ක්වොලිටි නැති වෙයි කියලා. ඒත් මේකේ බය වෙන දෙයක් නැහැ. මාරම ක්වොලිටි. මේ බ්ලවුස් එකටත් මම මාරම ආසයි. මේ ඇඳුම් ටික ඔක්කොම මම ලංකාවේ ඇවිල්ලා අඳින්න ගත්තේ. මේ pink color blouse එකටත් මම මාරම ආසයි. ඉතින් ඔයගොල්ලෝ මගේ videos වල දකින්න ඇති මම මේ ඇඳුම් ටික තමයි ඇඳේ. ආ මේක wash bag එකක්. හරිද? මේකත් මම හිතුවට වඩා මාර ලොකුයි. ඉතින් ඒ ලොකු වෙච්ච එක හොඳයි. මොකද අපි කොහේ හරි travel කරන්න හරි trip එකක් හරි යද්දී මේක මාර අවශ්‍ය වෙනවා. ඒත් එකම මේ mini makeup brush set එකක්. ඉතින් ඔයගොල්ලෝ කොහේ හරි අරගෙන යද්දි purse එකේ දාගෙන යන මාරම lazy. ඒක මාරම කිව්ට්. ඒකයි මම ගත්තේ. ඒත් එක්කම පොඩි අයිෂැඩෝ පැලට් එකක් ගත්තා. මේක නියුඩ් කලර්. මම ගොඩක් ආස නියුඩ් කලර් වලට. මම සාමාන්‍යයෙන් මේකප් යූස් කරපු කෙනෙක් නෙමෙයි. ඒත් මට මගේ යාළුවෙක් කියලා මම මේ ෂී ග්ලෑම් එකේ මේකප් යූස් කරන්න ගත්තේ. ගයිස් ඔයගොල්ලෝ ෆස්ට් ටයිම් යූස් කරන කෙනෙක් නම් බය නොවී ගන්න. මොකද මාරම ක්වොලිටි. මූණට මුකුත් ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඉතින් මම මේකප් අයිටම් ටිකක් දාන්න ඉන්නවා. ඊළඟ වීඩියෝ එකේ මම ඒ ටික අරගෙන එන්න. මං කලින් දාපු ඒවත් එක්කම. ඉතින් මේකේ මම ගත්තා මස්කාර එකක්. ඒත් එක්කම මේ දැන් මගේ අතේ තියෙන්නේ කන්සීල් එකක්. මොකද මගේ ගොඩක් ඩාර්ක් සර්කල්ස් තියෙනවා. ඉතින් ඒක මට කොහොමද යූස් කරන්න කියලා හොයාගන්න පෑ ගානක් ගියා. ඉතින් බොක්ස් එකේ බලලා තමයි මම යූස් කරන විදිය බලාගත්තේ. ඒ කන්සීල් එකත් නියමයි. ඒ වගේ ෆිනිෂින් මාරම නියමයි. ඉතින් මං කියවන්නේ මාරම ක්වොලිටි. මං ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් මං ගත්ත මේ කබඩු ටික ඔක්කොම. ඊට පස්සේ මේක තමයි මං මේ ඕඩකේ දාපු අන්තිම අයිටම් එක. මං ලොකුවට සංග්ලාස් අඳින කෙනෙක් නෙමෙයි. ඒත් මේක දැක්කම මට ගන්න ආස හිතුණා. ඒක හරි කියුට්. ලස්සනයි. ඉතින් ෆැෂන් වලට ආස කට්ටියට ඒක නියමයටම ගැලපෙනවා.
ඉතින් මේ පාලෝද කරපු බට්ටිකරත් මං ආසයියා හැබැ එකක් කැරෙන්න මෙන්න මේකට ඒක ප්‍රශ්නයක් නැහැ. ඇත්ත එක මාර පොඩි මේ කැතුවලට ගොඩන් ගිරි දෙකක් දාලා හෝදන්නත් බැහැ. තැන්කූ මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් මම මේකෙන් ආසම වෙනුවේ බෑක් එකටයි මගේ මස්කාර එකටයි කන්සීල එකට. මගේ ඊළඟ ඔඩ කියන්න තව සති දෙකක් වගේ යනවා. ඉතින් ඒකෙ මන් දාපු මේ කබඩ ඔක්කොමයි මගේ ළඟ දැන් තියෙන ඒවා ටිකයි ඔක්කොම මම ඔයගලන්ට වීඩියෝ එකකින් අරගෙන එන්න. ඉතින් තැන්කූ මගේ වීඩියෝ එක බැලුවට ගිහින් ඉන්නම්. බයි බයි.